දැනට මෙහෙමයි මේක නිවුස් එකක් විතරයි නමුත් ඒ නිවුස් එක නිසා මිනිස්සු සමහර අය අහනවා පෙනුත් වාහන මිල අඩු වෙලාද කියලා වාහන මිල එහෙම අඩු වෙලාම නැහැ නමුත් පෙර පැවති මිලට වැඩිය වාහන මිල අඩු වීමක් තියෙනවා නමුත් මිනිස්සුන් දැන් බලාපොරොත්තු වෙන්නේ මීටත් වඩා පල්ලෙහාට මිල අඩු වීමක් තියෙනවාද කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක තාම සිද්ධ වෙලා නම් නැහැ මාකට් එකේ. දැනට අපේ ආයතන නම් ලක්ෂ 35ට 35 ඉඳලා වගේ වාහන තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට අපේ ඔය දැන් ඉන්දියන් ඇල්ටෝ වගේ දේවල් නම් අපි සාමාන්‍ය විකුණන්න මෙතන දාලා නැහැ. නමුත් ඒ වගේ දැන් ඉන්දියන් ඇල්ටෝ වගේ වාහනයක් නම් පොඩි මිනිස්සෙකුට ගන්න පුළුවන් ඒකේ මිල පහත වැටීමක්. එතකොට ඔය සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් තව vehicles වශයෙන් බැලුවොත් අපි ඔය මේ ජපන් ඇල්ටෝ ඊළඟට වැගන් ආර් ඒ වගේ දේවල් නම් චුට්ටම් මිල පල්ලෙහාට බහලා තියෙනවා ඒක ලොකු වෙනසක් වෙලා නම් නැහැ දැනට හැබැයි මල්ලි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ දැනට වාහන ගෙන්වීම සම්බන්ධව නම් රජෙන් කිසිම නිවේදනයක් කරලා නැහැ නමුත් ඉස්සරහට වාහන ගෙන්නන දිනයක් අපිට පේන තෙක්මානකත් නැහැ ඒ නිසා වාහන මිල ඒක නිකන් මොකද මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක වාහන ගෙන්වීම ගෙන්නයිද කියන ප්‍රශ්නේ දැනට අපිට මතුවලා තියෙනවා. ඉතින් දැන් අපිට දැනට සිද්ධ වෙලා තියෙනවා මේ කස්ටමර්ස්ලගේ වාහන විකුණන අයගේ වාහන අපි අරගෙන විකුණනඳ. ඉතින් එතකොට අපිට කස්ටමර්ස්ලත් මේවා අඩුවට ලබා දෙන්නේ නැහැ. ඒගොල්ලොත් මිල ගණන් හොඳට සංසන්දනය කරලා සසඳලා net බලලා තමයි අපිට මේ වාහන ලබා දෙන්නේ. එතකොට අපිත් මේ වාහනත් අපි වැඩි මිලට ගත්ත වාහන. ඉතින් ඒක නිසා මේ වාහන මං හිතන්නේ මාකට් එකේ එහෙම ලොකු අඩුවීමක් ඇති වෙයි කියලා සාමාන්‍ය අඩුවීමක් තියෙනවා. ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන එක සාර්ථක වෙනවා. පෞගිය කාලේ ඒ දේ කරා නම් දැන් නම් පොඩ්ඩක් සාර්ථකත්වයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි විදුලි බිල වැඩි නිසා විදුලියේ බිල වැඩි නිසා දැන් වාහන ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙනාවොත් ඒක අපිට චාර්ජ් කරන්න සිද්ධ වෙනවා. ඒක චාර්ජ් කරනකොට අපිට විදුලියට ගෙවන්න තියෙන මිලත් එක්ක සංසන්දනය කරාම ඉලෙක්ට්‍රික් වාහන මේ අවස්ථාවේදී ගෙන්වීම අපිට එච්චර මේ සාර්ථකත්වයක් දකින්න බෑ. ඒක යම් කිසි වෙහිකින් විදුලි බිල අඩු වීමක් සිද්ධ වුණොත් ඉලෙක්ට්‍රික් වාහනයක් ලංකාවට ගෙනාවාම ඒක සාර්ථක වෙන්න පුළුවන්.